ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජ්‍ය රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටි ලදරුවන් ඇතුළු රෝගීන් 31 දෙනෙකු පැය 48ක් ඇතුළත හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් මියගොස් ඇති අතර රෝහලේ සිටින තවත් රෝගීන් 71 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ඉන්දියා මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නන්ඩේඩ් නගරයේ පිහිටි ශංකර් රාවෝ චවන් රජයේ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ලදරුවන් 16 දෙනෙකු ඇතුළු රෝගීන් 31 දෙනෙකු මෙසේ හදිසියේ මියගොස් තිබෙනවා. වෛද්‍ය වෘත්තිකයන්ගේ නොසැලකිලිමත්කමින් මෙම මරණ සිදුව බවට විවිධ පාර්ශ්ව චෝදනා කළ ඇති අතර රෝහලේ ප්‍රධානියා වන වෛද්‍ය ශාම් රාවෝ වකෝඩේ විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම රෝගීන් මියගොස් ඇත්තේ ඉකුත් සෙනසුරාදා සිට සඳුදා දක්වා කාලයේදී. අබිරහ සඳමින් මෙසේ රජයේ රෝහලක රෝගීන් විශාල පිරිසක් කෙටි කාලයක් ඇතුළත මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර පරීක්ෂණ වාර්තාව කඩිනමින් සපයන ලෙසම කමිටුවට උපදෙස් දී තිබෙනවා. ඉන්දියා මාධ්‍ය පෙන්වා දී ඇති අන්දමට ශංකර් රාවෝ චවන් රෝහලේ පැය 24ක් ඇතුළතදී රෝගීන් 24 දෙනෙකු මියගොස් ඇති බව මුලින් වාර්තා වී තිබූ අතර ගත වූ පැය 24 තුලදී තවත් රෝගීන් 7 දෙනෙකු එම ආකාරයෙන්ම මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ. සිය රෝහලේ වෛද්‍යවරුන්ගේ හා බෙහෙද්‍රව්‍යවල කිසිදු හිගයක් නොමැති බව මාධ්‍යයට පවසා ඇති චෝදනාවට ලක්ව සිටින රෝහලේ ප්‍රධානියා මියගිය රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නද ඔවුන් එම ප්‍රතිකාර සඳහා නිසි ප්‍රතිචාර දක්වා නොමැති බවයි සඳහන් වන්නේ. මේ අතර රෝගීන් මියගිය රෝහල අයත් නන්ඩේට් නගරයේ පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ රෝහලේදී අබිරහස් සඳමින් මියගිය බව කියන ලදරුවන් 16 දෙනාගෙන් 12 දෙනෙකු අඩුබර හේතුවෙන් මියගිය බවත් වැඩිහිටියන් 12 දෙනෙකු හෘදය වස්සුවේ අක්මාවේ හා වකුගඩුවල ආසාදනයන්ගෙන් පෙළමින් සිටි බවයි. මේ අතර රෝහලේ සිදු ඇති මෙම මරණ සම්බන්ධයෙන් ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයට චෝදනා කරමින් අදාළ රෝහලට අවශ්‍ය උපකාර ලබා දෙන ලෙසද ඉල්ලා සිට තිබෙනවා.